राजस सुनंतु सग मोक्खदं धम्म सवन कालो अयं भदंता धम्म सवन कालो अयं भदंता धम्म सवन कालो अयं भदंता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से कति कंध कति आयतनानि कति धातुयो कति सच्चानि कति इंद्रियानि कति हेतु कति आहारा कति पस्सा कति वेदना कति संज्ञा कति चेतना कति चित्तानि इति धर्मश्रवणा विलासी सदहति वासनावंत पिंगुतुनि අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ සැපර පරතරක් දකින්න පුළුවන් සියලු දුකෙන් ඈතර වෙන්න පුළුවන් සදහම් මාර්ගයේ හෙලිපෙහෙලි කරගන්න ඒ බුද්ධ වචනය නිවැරදිව තේරුම් ගන්න තේරුම් ගත්ත ධර්මය මනාකොට ධාරණය කරගන්න ඒ අර්ථ පිරික්සමින් නිවැරදිව කොහොමද මේ සද්ධර්මයේ හෙලිපෙහෙලි කරගන්නේ කියලා දැනගණ්ඩයි අද දවසේ මේ ඉරුදින බුදුමග හරහා අපි මේ උත්සාහවත් වෙන්නේ පින්වතුනි ධම්ම හදය විභංගය යටතේ විභංග ප්‍රකරණේ අභිධර්ම පිටකයේ ධම්ම හදය විභංගය යටතේ स्कंध आयतन धातु सत्य इंद्रिय आहार हेतु स्पर्श वेदना संज्ञा चेतना चित्तयो मनोवद केला विदर्शना भूमिय दिवेन प्रदान कोटस दोलहस केनवा ये कोटस दोलहे अपि स्कंध पर्याय अपि पेर दिने अपि साकच्छा करगंते यदुना पहदिली करंते यदुना මේ ස්කන්ධ ටික මුල් කරගෙන තමයි සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවය උපදවාගෙන අපි මේ පංච උපාදානස්කන්ධ ලෝකයක් පරිහරණය කරන්නේ. ඒකට මුල් වෙලා තියෙන ස්කන්ධ ටික. එතකොට එහෙම ස්කන්ධ මේ සිව් භූමියේම ලෝකේ උපදවාගෙන පරිහරණය කරන්නත් ඒ වගේම ලෝකෝත්තර ඥාන දර්ශනය උපදවා ගන්නවා මේ ස්කන්ධ කොහොමද අපි යොදාගෙන තියන්නේ කොපමණ ස්කන්ධ ප්‍රමාණයක් ඒ ඒ භූමිවල උපදිනවද කියලා අපි ස්කන්ධ පංචකය පිළිබඳව කලින් වතාවේ දේශනා කරන්නට යෙදුනා ශ්‍රවණය කරන්නට යෙදුනා පින්මතුනි काम भूमि रूप भूमि स्कंद पहाये अरूप भूमि रूप स्कंदे वेदना स्कंदे संज्ञा स्कंदे संस्कार स्कंदे विज्ञान स्कंदे कीन कारणाव अति अरूप भूमि कथा करंटे दुना एवगेन रूप भूमि तुल असन्य सत्त कोट्टासे यदन चन रूप स्कंदे वितरक यदन वकेल अति मेक कथा करंटे दुना එතකොට කාට හරි කෙනෙකුට මේ ස්කන්ධ පිළිබඳ යම් අපහැදිලි තැනක් තියෙනවා නම් ධම්ම හදේ විභංගයේ තුල මේ විභංග ප්‍රකරණයේ මේ ස්කන්ධ ඒ භූමිවල පිහිටන ආකාරයේ නුවණින් තේරුම් ගන්න පුළුවන් බුද්ධ වචනය හරහා අපිට ඒක තේරුම් ගන්න පුළුවන් එතකොට එහෙම නැතුව අරූප භූමියේ රූපයක් තියෙනවද නැද්ද ඒ රූපේ තියෙනවා ඒ උනත් එතන විද්‍යමාන වෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන මෙහෙම අපිට
සැක ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. එතන ආත්ම භාවයක් පරිහරණය කරනවා නම් එතන යෙදෙනවා නම් උපදිනවා නම් උප්පත්ති කනේ විජ්ජමාන අවිජ්ජමාන දසන වාරයේදී පවා ඉපදීන් ශනේහි පවා උපදින්නේ ස්කන්ධ හතරයි. එයා දන්නේ එයා සැරිසරන්නේ ස්කන්ධ හතරක් පිළිබඳව. ඒ වගේම ප්‍රණිදි වශයෙන් ප්‍රාර්ථනා වශයෙන් අසඤ්ඤ සත්‍යෝ රූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලැබන අසඤ්ඤ සත්‍යෝ. හැබැයි එතන එක දැසියක් කියනවා එතන ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම සියල්ලම නිරුද්ධයි. රූපස්කන්ධේ පමණක් තියෙනවා. එතකොට එතන ඒ රූපාවචර භූමිය තුල යෙදෙන ස්කන්ධ ගත්තාම මේ කාමාවචර භූමිය තුල ධාතුව තුල යෙදෙන ස්කන්ධ ගත්තාම සතර මහා ධාතු ඝටිත සත්තාරෝච මහා භූතා චතුංගංච මහා භූතනං උපාදාය රූපං කියලා හඳුන්වන්නේ සතර මහා ධාතු ඝටිත වූ සංහාවේ රළු සභාවේ මත උපදින ගතියක් තමයි ස්කන්ධ ටිකක් තමයි අපි පරිහරණය කරන්නේ. ඒක ඕලාරිකමය ගතියක්. ඊට පස්සේ රූපාවචර භූමි තුල මනෝමය ආත්ම භාව පරිලාභයක් තමයි අපි භුක්ති විඳින්නේ. උපාදාය මට්ටමේ රූපයක්. අරූපාවචර භූමිය තුල අපි පරිහරණය කරන්නේ සංඥා මට්ටමේ ආත්ම භාව ප්‍රතිලාභයක් තමයි අරූපාවචර භූමිය තුල අපි භුක්ති විඳින්නේ. අපරියාපන්න භූමිය තුල සතර ස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි කිසිම වෙලාවක ඒ රූපයක් ඇත හෝ නාමයක් ඇත කියන ධර්මතාවය ඇති බවින් කිසිම වෙලාවක හම්බ වෙන්නේ නැහැ. ඒ ධර්මතා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන නුවණ තියමින් නුවණ තියා ගනිමින් ඒ අනාසූ ප්‍රඥාවේ යුක්තව දිත්තේ දිත්තමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං ආදි වශයෙන් ඒ උපදින ධර්මතාවයත් එක්කම නුවණ යෙදෙනවා. ඒ උපදින ධර්මතාවයත් එක්කම නුවණ යෙදෙමින් ඒ ධර්ම ඇති බවට හම්බෙන්නේ නැතිව වෙනද අපිට හැම දෙයක්ම හතක නිරුද්ධ වෙනවත් එක්කම Nirodhe hasu wenna nathiwa ඇති බවට හම්බ වෙනවා වගේම දැන් ඊට පස්සේ මේ හැම ධර්මතාවයක්ම හතක නිරුද්ධ වෙනවත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය අද්දසිනින්ම ඒ අරූපාවචර භූමිය අරූපාවචර නෙවෙයි අපරියාපන්න භූමිය උපදිනවා. එතනත් සතර ස්කන්ධයක් තමයි ඒ ඥාන දර්ශනය පවතින්න උපකාර කරලා තියෙන්නේ. එතකොට මේ ස්කන්ධ කියන කොටස අපි ඉගෙන ගත්තා. එතකොට පොදුවේ ගත්තාම ස්කන්ධ පහක් තමයි යෙදෙන්නේ. ඒකට කියනවා සබ්බ සංඝ වාරය කියලා යටතේ. එහෙම නැත්නම් නිස්පරියායෙන් පොදුවේ කියනවා සත්‍ය පුද්ගල ආත්ම ස්වභාවයක් අපි මේ සිව් භූමියේම කතා කරනවා නම් සසර තුල හෝ එතර වීම තුල කතා කරනවා නම් අපිට හැම වෙලේම කතා කරන්න වෙන්නේ මේ ස්කන්ධ පංචකයක් අරබයා. එතකොට කෙනකෙනාට ඒකේ අඩු වැඩි වශයෙන් අවබෝධ කරගන්න. මොකද දැන් අපි ගත්තොත් රූප 28 ගත්තොත් එහෙම ඒකේ කෙනකෙනාට සාපේක්ෂ පොදුවේ රූප 28 කතා කරන්න ඕනේ. පොදුවේ රූප 28 කතා කරාට කෙනකෙනාට සාපේක්ෂව ඊට පස්සේ ඉත්‍ති භාව රූපේ පුරුෂ භාව රූපේ අඩු වෙනවනේ. එතකොට චක්කු ප්‍රසාදේ නැතිව උපදින්න පුළුවන් ආයතන අඩුවෙන් උපදින්න පුළුවන්. නමුත් නිස්කර්යායෙන් කියන රූප 28ක් තියෙනවා කියලා. එතකොට කෙනකෙනාට සාපේක්ෂව මේකේ අඩු වැඩි භාවයන් උපදින්න පුළුවන්. එතකොට ඒකෝකාර භූමි, චතුෝකාර භූමි, පංචෝකාර භූමි කියලා අපිට මෙන්න මේ භූමි ටික තීරණය කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් ස්කන්ධ පංචකේ හරහා. එතකොට ස්කන්ධ ටික ඉපදෙනකොට සත්වේකවත් පුජ්‍යලේකවත් ඉපදුනා නෙවෙයි. ඒක අනාත්ම ධර්මතාවයක්. පෙර අවිද්‍යා සංකාරය නිසා ඒ අවිද්‍යාව මේ ස්කන්ධ ටික උපද්දවන්න උපකාර කළ ප්‍රත්‍ය වෙලා ඒක නිරුද්ධ වෙනවා. වර්තමානයේ මේ ස්කන්ධේ අරබයා අපිට නුවණක් නැති වෙනකොට
ඒ අනුවන කව මත අපිට නැවත වතාවක් අවිද්‍යාව වේදිලා නැවත වතාවක් අපි ඉෂ්ඨකාන්ත ප්‍රියමනාක ලෝක උපදවාගෙන මෙන්න දුක උපදවාගෙන අපි ලෝක පරිහරණය කරනවා. එතකොට මේ කාරණා දෙකේදිම අපි අවිද්‍යාව දෙපැත්තකින් යෙදෙන ආකාරය, ඒ කියන්නේ පුරාණ අවිද්‍යාව වේදෙන හැටි, වර්තමාන අවිද්‍යාව වේදිලා වර්තමාන දුක උපදින හැටි අපි දැන් යම් මට්ටමක තේරුම් අරගෙන තියෙන්නේ. මේ දුක තමන් කරපු හේකුත් නෙවෙයි, අනුන් කරපු හේකුත් නෙවෙයි, තමන් අනුන් දෙගොල්ලම එකතුලා සිද්ධ කරපුත් නෙවෙයි, අහේතුක අප්‍රත්‍යික වටගත් හේකුත් නෙවෙයි, ඒ වගේම දුක කියලා දෙයක් නැතුවත් නෙවෙයි, ඒ වගේම දුක කියන කාරණාව නොදන්නවත් නෙවෙයි. දුක ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට අපිට නිරුද්ධ කරන්න කියපු දුකත්, ඒ වගේම රහත් වෙලා වුණත් විඳින්න තියෙන දුක දෙකක් කියලා අපි දැන් තේරුම් අරගෙන තියෙන්නේ. එනිසා අද දවසේ අපි කතා කරනවා කටි කන්දහා කටි ආයතනානි ආයතනියෝ කියන කාරණාව. සංයුත්තනිකායේ ဒုတိය සතිය පටම ච පස් ආයතන සූත්‍රවල පෙන්නනවා යෝහි කෝචි භික්කවේ භික්ඛු චන්නං පස් ආයතනං සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති ඖසිතං තේන බ්‍රහ්මචරියං ආරකාසෝ ඉමං හා ධම්ම විනයාති. ඒ කියන්නේ මොකද්ද පින්වතුනි? යම් කිසි කෙනෙක් සලායතන නිරෝධේ පසුසේ නොදන්නවනම්, යම් කිසි කෙනෙක් සලායතන නිරෝධය සතුසේ නොදන්නව නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූවෙත්ම වෙයි. ඔහු මේ ශාසනයෙන් බැහැර වූවෙත්ම වෙයි කියලා මම නෙවෙයි කියන්නේ ලෞතරා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ සලායතන නිරෝධය කියන කාරණාව යම් කිසි කෙනෙක් හොඳට අහලා දැනගෙන සෘතමේ ඥානෙ උපදවා ගන්නව නම් ඔහු මේ ශාසනයේ කල්‍යාණ මිත්‍ර පුතග්ජනෙක් කියලා හඳුන්වනවා. අසුතවත් පුතග්ජනෙක් වෙන්නේ නැහැ. තාම මේක දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් සුතවත් කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මේ ආයතන පරයායේ මනාකොට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මොකද්ද මේ ආයතන කියලා කියන්නේ? බහුධාතුක සූත්‍රයෙන් පෙන්නවා බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ ධාතු ආයතන පටිච්චසමුප්පාද වශයෙන් සානාඨාන කුසල වශයෙන් දක්ෂ වෙනවා නම් ඔහු පරා කිසි දිනක දුකක් වේදනාවක් උපදින්නේ නැහැ. යම්තාක් මේ ලෝකේ දුක වේදනා වෙහෙක විඩා උපදිනවා නම් උපදින්නේ බාලය කරාමයි. පණ්ඩිතය කරා එන දුකකුත් වේදනාවකුත් ඇත්තේ නැහැ. කෙසේ පණ්ඩිතයෙක් වෙන්ද ධාතු ආයතන පටිච්ච සමුප්පාද තානාටාන කුසල වශයෙන් දක්ෂ වෙලා අපි පණ්ඩිතයෙක් බවට පත් වෙන්න ඕනේ. විවිධ වූ ශිල්ප ශාස්ත්‍ර හදාරලා පණ්ඩිත භාවය නැති කරගන්න පුළුවන්. නමුත් මේ ශාසනය පණ්ඩිත භාවය කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ධර්මතා පිළිබඳව මනාකොට අවබෝධ කර ගැනීම තමයි පණ්ඩිත භාවය. එබඳු පඬිතේකට මේ ලෝකේ ඇති වෙන දුකකුත් වේදනාවකුත් ඇත්තේ නැහැ කියලා ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. පින්වතුනේ, එතකොට මේ ආයතන කියලා කියන්නේ මොකද්ද? ආයතන කියලා කියන්නේ අයදානත්තෝ ආයතනත්තෝ ආකාරත්තෝ ආයතනත්තෝ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ආයතනයක් තුලින් දැන් තියෙනවා රජයේ ආයතන තියෙනවා, පෞද්ගලික ආයතන තියෙනවා. මේ ආයතනයක් තුලින් කුමක්ද සිද්ධ කරන්නේ? හැම වෙලේම තමන් නිෂ්පාදනය කරනකොට යම් ලාභයක් ලබනවා නම් ඒ ලාභයට සාපේක්ෂව අපි රජයට යම් බද්දක් ගෙවනවා. රජයට බදු ගෙවනවා. උපයන දෙයට සාපේක්ෂව යම් බදු ගෙවීමක් සිද්ධ කරනවා. අන්න ඒ වගේ තමයි මේ රජයට යම් අයබදු ගෙවනවා වගේ නැවත නැවතත් මේ ආයතන හය හරහා චිත්තචෛතසික ධර්ම උපද්දවමින් ලෝකයක් උපද්දලා දෙනවා. නැවත නැවතත් මේ ලෝකයක් උපද්දලා දෙනවා. ඒකට කියනවා ආයතන කියලා.
ආකරත්තු ආයතනත්තු රන් රිදී මුතු මැණික් වගේ මේවා නැවත නැවතත් උපද්දවලා දෙන නිසා වටිනා කියන ලෝක ස්තරම්ම වර්ගේ වටිනා කියන දේවල් නැවත නැවතත් ආකරයකින් යම්සේ උපදවනවාද එසේම නැවත නැවතත් චිත්ත චෛතසික ධර්ම උපදවමින් මේ ලෝකේ ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප දේවල් උපද්දවලා දෙන නිසා එහෙම ලෝකයක් උපද්දලා දෙන නිසා ආයතන කියලා හඳුන්වනවා. එබඳු ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප ලෝක උපද්දලා දීලා තණ්හාවෙන් මානෙන් දික්තියෙන් ලෝකයන් නැවත නැවතත් ඒ තුලටම යොමු කරන ආයතන හයක් තමයි මේ අපි සත්වය පුජ්‍යලය කියලා හඳුන්වන්නේ. සත්වය පුජ්‍යලය කියලා හඳුන්වන තැන එබඳු දුක උපද්දන ආයතන හයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අධ්‍යාත්මික, ඒ වගේම තමයි ඒකට ගෝචර වෙන තවත් ආයතන හයක් තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් ආයතන 12ක් ගැන කටි කන්දා කටි ආයතනානි කටි ආයතනානි කියවම ද්වාදශ ආයතන ආයතන 12ක් තියෙනවා. අධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. එතකොට ආයතන 12යි. මොනවද ඒ ආයතන? චක්ඛායතනය, රූපායතනය, සෝතායතනය, සද්ධායතනය, ගානායතනය, ගන්ධායතනය, ජීවායතනය, රසායතනය, කායායතනය, පොට්ඨබ්බායතනය, මනායතනය, ධම්මායතනය. එතකොට මෙබඳු ආයතන 6කින් තමයි ඔබටත් මටත් මේ ලෝක උපද්දලා දීලා ඇති බවට හම්බ වෙලා ඒ තුල අම්මා තාත්තා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සතරම් බඩු මුතු මැණික් ආදී වශයෙන් වටිනා කියන දේවල් නොවටිනා දේවල් ඒ වගේම ප්‍රේමනා පුජ්‍යලෝ අප්‍රියමනාප පුජ්‍යලෝ වශයෙන් මේ නානා ප්‍රකාර වූ කර්ම රැස් කරගන්න කුසල කර්ම අකුසල කර්ම වා කර්ම රැස් කරගන්න මේ ලෝකයක් උපදවලා දෙන්න ප්‍රධාන වෙන ආයතන හයක් තියෙනවා. චක්ඛායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන. මෙබඳු ආයතන 12ක් තියෙනවා. හයක් නේ 12ක් තියෙනවා. එතකොට මේ ආයතන 12 මතයි අපිට මේ පංච උපාදානස්කන්ධ ලෝකේ නිර්මාණය වෙන්නේ. සිංහතුනි මෙන්න මේ ආයතන ටික යම් කිසි කෙනෙක් මනාකොට අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ මේ ශාසනයේ විමුක්තිය හැටියට එකපසකින් පෙන්නන සලායතර නිරෝධය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ ජීවිතේම දුක නිරුද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ආයතන ටික අපි හොඳට දක්ෂව ඉගෙන ගන්න බලමු. එතකොට මොකද්ද මේ චක්කායතනය කියලා කියන්නේ? එහෙනම් චක්කු කියලා කියන්නේ මේ පෙනීමට චක්කු කියලා හඳුන්වනවා. ඒකට මාංශ චක්කුසේ ප්‍රසාද චක්කුසේ කියන කාරණා දෙකම ඉවහල් කරගෙන පෙනීම කියන කාරණා උපදවන්න කර්මයෙන් හටගත්ත කම්ම චිත්ත ඍතු ආහාර ආදී වශයෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් සංහා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් නිබ්බති ලක්ෂණ නොදන්නා කම නිසා අපි උපදවා ගන්න ඇහක් තියෙනවා නම් මෙන්න මේ ඇහ උපකාර කරලා රූපයත් උපකාර කරගෙන ඒකටම හිතත් එකට එකතු කරගෙන යම් පෙනීම කියලා යම් ස්වභාවයක් උපදවනවා නම් මෙන්න මේකට කියනවා චක්ඛායතනෙ කියලා. චක්ඛායතනෙ කියලා කියන්නේ ඒ පෙනීම එහෙම නැත්නම් දැකීම උපදවන්න අධ්‍යාත්මික පැත්තෙන් හේතුපාදක වුණ අවිද්‍යාවෙන් කර්මෙන් තණ්හාවෙන් ආහාර නිබ්බති ලක්ෂණ නොදන්නා කම නිසා ඇති කරගත්ත මෙන්න මේ මාංශ චක්සුසය කියනවා අපි මාංශ චක්සුසය ප්‍රසාද චක්සුසයට කියන චක්ඛායතනෙ කියලා. ඊට පස්සේ බහැර සතර මහා ධාතුවක් නිසා ඉපදුන යම් වර්ණ සතහනක් තියෙනවා නම් ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන අපි රූපයක් උපදවනවා නම් මේකට කියන රූපායතනෙ කියලා. ඒකට කියනවා රූපායතනෙ. නිල්, කහ, රතු, කොළ ආදී වශයෙන් මේ නොයෙකුත් වර්ණයන් හැඩතල වලින් අපිට රූපයක් පෙනී ඉන්නවා නම්
මෙන්න මේකට කියනවා රූප ආයතනය කියලා. එතකොට මේ විදිහට අපිට මේ 31 තලයේම ඒ කියන්නේ කාම ධාතුවේත් එහෙම නැත්නම් කාම භවෙත් කාම ලෝකෙත් ඒ වගේම රූප ධාතුවේත් රූප භවෙත් රූප ලෝකෙත් අරූප ධාතුවේත් අරූප භවෙත් අරූප ලෝකෙත් යම්තා 31 තලයේම සත්පුද්ගල ආත්ම ස්වභාවයක් අපිට විද්‍යමාන කරනවා නම් උපද්දලා දෙනවා නම් එතන තියෙනවා මෙන්න මේ ආයතන 12 එතන තියෙනවා. එතකොට මේ ආයතන 12 අඩු වැඩි වෙලා ඒ ඒ භූමියවල උපදිනවා. අඩු වැඩි වෙලා ඒ ඒ භූමියවල උපදිනවා. එතකොට අපි මේ ආයතන කොහොමද අපිට දුක උපද්දලා දෙන්නේ කියලා අපි චුට්ටක් බලමු. එතකොට මම ඒකට උදාහරණයක් ගන්නම්. අපේ පරණම තියෙන උදාහරණයක් ඕගොල්ලන්ට මතකනේ ඔරලෝසුවක් තියෙනවා. ඔරලෝසුවක් තියෙනවා. මේ ඔරලෝසුවේ තියෙනවා අපි ඔරලෝසුවක් මනෝමයෙන් හිතාගන්න මේ ඔරලෝසුවේ ඉලක්කම් තියෙනවා 6ක් කියලා 12ක් තියෙන එක 6ක් තියෙනවා කියලා හිතාගන්නකො. මෙහෙම වෘත්තයක් තියෙනවා ඒ රවුම තුල කූඤ්ඤ 6ක් ගහනවා. කූඤ්ඤ 6ක් ගහනවා. මේ කූඤ්ඤ 6ේ රැහන් 6ක් එහෙම නැත්නම් නූල් 6ක් ගැට ගහනවා. ගැට ගහලා ඔන්න 12 කූඤ්ඤ තියෙන ඒ ඇනේ තියෙන රැහන එහෙම නැත්නම් ලනුව අපි මොකද කරන්නේ 6 ඉලක්කමේ ඊට පස්සේ 3 ඉලක්කමේ ඊට පස්සේ 5 ඉලක්කමේ මේ විදිහට බඳිනවා. එකේ ඉලක්කමේ තියෙන රැහන නැවත නැවතත් ඒ මේ ආදි වශයෙන් බඳිනවා. දෙකේ ඉලක්කමේ තියෙන ආදි වශයෙන් මේ විදිහට ඒ මේ අත බැඳහම ඉබේම මැද දැලක් නිර්මාණය වෙනවා. දැලක් නිර්මාණය වෙනවනේ. ඔව්. ඒ රැහන ඒ මේ අත කූඤ්ඤ වලට ඇදලා බැඳහම ඉබේටම දැලක් නිර්මාණය වෙනවා. පින්වතුනි එතකොට අපි දන්නේම නැතුව අපි එහෙම බඳිනකොට මොකද වෙන්නේ? මේ මැද ඉබේටම දැලක් නිර්මාණය වෙලා. කවුරු හරි ඕකට වැටුනොත් හරි හසු වුණොත් හරි පැටලෙනවා. එහෙම නේද? වැටුනොත් හරි හසු වුණොත් හරි ඕකට පැටලෙනවා. පින්වතුනි මේ ආයතන 6 නිසා අපි පැටලිලා ඉන්න පැටලිල්ල නිසා තමයි අපිට මේ ලෝකෙන් එතර වෙන්න බැරි. යම් කිසි කෙනෙක් මේ 12 ඉලක්කමේ තියෙන එහෙම නැත්නම් ඒ කූඤ්ඤේ තියෙන රැහන එහෙම නැත්නම් නූල ඒ කූඤ්ඤෙම ඔතලා 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 ඒකම ඉවර කරොත් එහෙම පළවෙනි කූඤ්ඤ එහෙම නැත්නම් ඒ රැහන ඒකම ඔතලා 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 නතර කරොත් තුන්වෙනි කූඤ්ඤ තියෙන රැහන ඒකම ඔතලා ඔතලා නතර කරොත් මැද දැලක් මේ විදිහට කූඤ්ඤ 6ෙම තියෙන රැහන් 6 ඒ විදිහටම ඔතලා නතර කරොත් මැද දැලක් නිර්මාණය වෙනවද? මැද දැලක් නිර්මාණය වෙන්නේ නැහැ. මැද දැලක් නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට පැටලෙන්නේ නැහැ. මොකද ඒ කූඤ්ඤ විතරමයි ඒ රැහන තියෙන්නේ. ඒ කූඤ්ඤ ගැලවිලා වැටෙනකොට ඒ රැහන නැති වෙලා යනවා. පින්වතුනි මේ වගේ අපිට පුළුවන් නම් යම් දිත්තේ දිත්ත මත්තන් පෙනීම පෙනීම මාත්‍රයකින් ඉවරයි. ඇසීම ඇසීම මාත්‍රයෙන් ඉවරයි. සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් ඒ දැනීම දැනීම මාත්‍රයකින් ඉවරයි. ඒ කියන්නේ දිවට නාසයට කයට යම් දැනීම මාත්‍රයක් තියෙනවා නම් මේ තුනටම ඒ දැනීම දැනීමෙන් පස්සේ ඉවරයි. ඒ වගේම විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් ඒ කියන්නේ දැනගන්න බවක් තියෙනවා නම් ඒක දැනගැනීමෙන් පස්සේ ඉවරයි. මේ විදිහට ඒ ආයතනේ එතනම හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවය අපිට අරමුණු කරන්න පුළුවන් නම් අරමුණු වෙනවා නම් එළඹ සිටි නුවණක් තියෙනවා නම් ඒකාන්තයෙන් අපිට ලෝකයක් නිර්මාණය වෙන්නේ ලෝක නිරෝධේ කර්මක්ෂය වීමයි සිද්ධ වෙන්නේ. ඔක තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ බාහිර දාරුචිය තෙරුන් වහන්සේ දේශනා කරේ බාහිය දික්කේ දික්ක මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. එකල්ලි ඔබ එතරත් නැ මෙතරත් නැ දෙය අතරත් යෙදෙන්නේ නැ ඔබ. ඒ නිසා අපිට මෙන්න මේ පෙනීම පෙනීම මාත්‍රෙන් ඉවර වෙන්නේ කොහොමද? දැනීම දැනීම මාත්‍රෙන් ඉවර වෙන්නේ කොහොමද?
ඊට පස්සේ ඇසීම ඇසීම මාත්‍රයෙන් දැන ගැනීම මාත්‍රයකින් ඉවර වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ කාරණාව දැනගන්න ඕනේ. දැන් අපිට දිත්තේ දිත්ත මත්තන් නෙවෙයි දිත්තේ චිත්තන්ති මත්තන් තමයි අපිට කියන්න වෙන්නේ. එහෙම නේද? මේ දැකීම තියෙනවා කියන ඝණයට යනවා. ඇසීම තියෙනවා කියන ඝණයට යනවා. දැකපු දේ තියෙනවා. ඊට පස්සේ අහපු දේ තියෙනවා. ඊට පස්සේ ගඳ සුවඳ විඳින දේ තියෙනවා. ඊට පස්සේ දැනගත් දේවල් නැවත වතාවක් මෙහි තියෙනවා. මේ ඇති බවට ලෝකයක් අපිට හසු වෙලා තියෙනවා මේ ආයතන හය හරහාම. ආයතන හයේ ස්වභාවය තමයි අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ආයතනයන්ගේ ස්වභාවය. චක්කායතනය දන්නේ නැහැ රූපායතනය පිළිබඳව. රූපායතන චක්කායතනය හරහා රූපායතන ඉපදුනහම දන්නේ නැහැ සෝතායතනය හරහා සිද්ධ වෙන දේවල් මේ චක්කායතන රූපායතන ගෝචර වෙන්නේ නැහැ. සෝතායතනේ සද්දායතනය හරහා ගෝචර වෙන දේවල් ගාන ආයතනයේ ජීවහ ආයතනයේ විද්‍යමාන වෙන්නේ නැහැ. පින්වතුනි මෙන්න මේ වගේ ඒ ආයතනය උපදිනවා, ඒ ආයතන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත් ආයතනයට කිසිදු සම්බන්ධතාවයක් නැහැ. නමුත් අද වෙනකොට අපිට මේ ආත්ම භාවයක් ඉපදිලා තියෙන්නේ මේ ආයතන ගැට ගැසීම නිසාමයි. ඒ නිසා ඒ ආයතන හරහා තිබුණ තියෙන ඉෂ්ඨකාන්ත වූ ප්‍රේමනාප ලෝකයක් අපිට හම්බ වෙනවා. ඒක තණ්හාව රළු වෙනකොට ඒ තණ්හාවේ රළු ස්වභාවය අනුව අපිට සතර මහා ධාතු ඝටිත ලෝකයක් හම්බ වෙනවා. භාවනා කරලා තණ්හාව අඩු කරගත්තාම සියුම් වූ තණ්හාව මත කුමක්ද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ ඒ සංහාවේ අදු ස්වභාවය මත උපාදාය මට්ටමේ රූප ඇසුරු කරගෙන රූපාවචර ලෝකයක් උපදවා ගන්නවා. තවත් ඊට අඩුවෙන් සංහාව අඩු කරගත්තාම ඊට පස්සේ ආය හම්බ වෙනවා අරූපාවචර මට්ටමේ ලෝකයක් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ ආයතන ටික උපදින්නේ කොහමද, නිරුද්ධ වෙන්නේ කොහමද කියලා යම් කිසි කෙනෙක් මනාකොට අවබෝධ කරගත්තාම එයා මේ කලායත නිරෝධයම සාක්ෂාත් කරගත් කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි ඒ නිසා මේ කලායත නිරෝධය මේ ජීවිතය තුලදීම සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. මේ ශාසනයෙන් බැහැර තමයි විමුක්තිය පණවන්නේ මරණයෙන් පස්සේ. ඒ වගේම මේ ධර්මතාවයේ නොදන්නා සියලුම දෙනා මේ ශාසනයෙන් බැහැරයි කියලා හඳුන්වන්නේ විමුක්තිය යම්කිසි කෙනෙක් මරණයෙන් පස්සේ හඳුන්වනවා නම් ලැබෙනවා කියලා කියනවා නම් ඔහු මේ ශාසනයේ කෙනෙක් නෙවෙයි. මොකද කෙනෙක් ඉන්නවා බුදු පියාණන් වහන්සේට සද්ධර්මයටත් වේද සහගතව අභූතෙන් චෝදනා කරනවා. තව කෙනෙක් ඉන්නවා පින්මුතුනේ සද්ධර්මයටත් බුදු පියාණන් වහන්සේටත් බොහෝ මෛත්‍රී සහගත ශ්‍රද්ධාවෙන්ම අභූතෙන් චෝදනා කරනවා. එනිසා යම් කිසි කෙනෙක් මේ සලායත නිරෝධය එහෙම නැත්නම් විමුක්තිය මරණයෙන් පස්සේ පණවනවා නම් පෙන්නනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියනවා නම් දේශනා කරයි කියලා කියනවා නම් ඔහු මේ ශාසනයට සාධාරණ ඇතිෂ්ඨ කරපු කෙනෙක් වෙන්නේ නැහැ. මේ ශාසනයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සාන්දිට්ඨිකයි අකාලිකයි ඒ වගේම සුගතයි සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ කල් නොවේවාම විපාක දෙනවා මේ ජීවිතය තුළදීම. අකාලිකයි කියලා කියන්නේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ ditu දැමීම මේ ජීවිතේම විපාක ලැබෙනවා. අකාලිකයි කියලා කන් කල් නොවේවාම. එනිසා අපි කියමු කිරි ටිකක් දෝලා තිබ්බ ගමන් මෙදෙන්නේ නැහනේ නේද? ඒ වගේ නෙවෙයි මේ ශාසනය.
එනිසා යම් කිසි කෙනෙක් මාර්ගයේ වැඩුවා නම් අනතුරුවම ඵලයේ උපදිනවා. අනතුරුවම ඵලයේ උපදිනවා. එතකොට සුගතයි කියලා හඳුන්වන්නේ මේ ශාසනේ මනාකොට දේශනා කරලා තිනවා. දැන් යම් කිසි කෙනෙක් දුක නිරුද්ධ කරගන්න උත්සාහවත් වුණා නම් යම් කිසි කෙනෙක් මේ ජීවිතේ මේ මොහොතේ දුක නිරුද්ධ කරගන්න උත්සාහවත් වුණා නම් ඒ කාන්තෙන් නිවැරදි නම් මාර්ගය සලායතන නිරෝධය ආයතන හරහාම ආයතනේ ජීවත් වෙලා පවතින තාක් ආයතන ජීවත් වෙමින්ම අපිට සලායතන නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්. පින්වතුනි ඒ නිසා අපි බලමු මේ ආයතන නිරෝධයට කලින් ආයතනේ උපදින්නේ කොහොමද කියලා. අපි දන්නවා ඇහැට රූපයක් ගැටුණාම ඇහත් රූපයත් හිතත් තුන්දෙනාම එකතු වුණාම අපිට වර්ණ සටහනක් හැඩ සටහනක් උපදිනවා. ඒක උපදින්න ඇහැ උපකාර වෙලා තියෙනවා. චක්කායතනේ නිසාම රූපායතනේ විද්‍යමාන වෙනවා. රූපායතනයක් ගැන කතා කරන්න චක්කායතනේ තියෙන්න ඕනේ. චක්කායතන නිසා අපිට රූපායතනයක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඒ ඇහත් රූපයත් හිතත් තුන්දෙනාම එකට එකතු වෙලා අපිට විපාක මට්ටමේදී චක්කු විඥාන විපාක සිතක් හැඩසටහනක් ඉපදිලා තියෙනවා. ඔන්න දැන් ආයතනයක් ඉපදිලා තියෙනවා. චක්කායතනේ රූපායතනේ දැන් ඉපදිලා තියෙනවා. මෙතනත් මතක තියාගන්න චක්කායතනේ රූපායතනේ කියනකොට එතෙන්ට සිතක් අනුගත වෙලා තමයි සිත නැතුව චක්කායතනේ රූපායතනේ උපදින්නේ නැහැ. සිතත් යෙදිලා තමයි ඒ විපාක සිතේ අවස්ථාවට අපි රූපයක් ගැන දන්නේ නැහැ. නමුත් යමක් ඉපදිලා තියෙනවා එතන. එතකොට පින්වතුනි ඔන්න දැන් මේ ඉපදිලා තියෙන ධර්මතාවය මම අර කලින් ස්කන්ධ ටික හැඳින්නුවා වගේ මේ රූපායතනේ කියනකොට එතන එහෙම නැත්නම් ඒ වර්ණ සටහනක් හැඩ සටහනක් විපාකයක් ඉපදිලා තියෙනවා කියවහම අපි රූපය කියලා කියනකොට ඒ ධර්මතාවය තුළ තියෙනවා වේදනාව සංඥාව සංකාරය විඥානය නැතුව නෙවෙයි ඒ ධර්මතාව ටික තියෙනවා. එතකොට විපාක අවස්ථාවේ අපි දන්නන විපාක සිතක යෙදිලා තියෙනවා මොනවද? සබ්බචිත්ත සාධාරණ චෛතසිකිකුත්, ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාගත ජීවිතේ මානසිකාරය කියන ධර්මතා ටිකුත්, ඒ වගේම ප්‍රතිර්ණක ධර්මතාවල යම් මට්ටමකුත් යෙදිලා තියෙනවා. එතකොට ස්කන්ධ අපි විපාක රූපයක් කියලා ගන්නකොට එතන ස්කන්ධ පංචකයක් යෙදිලා තියෙනවා පින්වතුනි. එතකොට මෙන්න මේ අවස්ථාව මුල්ම අවස්ථාව කෙලෙස් නැහැ. අනුසයත් නැහැ. ඒක පිරිසිදුයි බොහොම. කෙලෙස් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ මතක තියාගන්න දැන් මේ චක්කායතනේ රූපායතනේ හරහා අපි කොහොමද ලෝකයක් නිර්මාණය කරගන්නේ? ඇහැ ඇති බවට යන්නේ කොහොමද? මේ ඉපදුන ධර්මතාවය කොහොමද ඉපදුනේ කියලා පුබ්බන්තේ ඥානේ නැති වෙනවත් එක්කම මුලිනු සඳහන් කරා මේ විපාකය කොහොමද කියලා විපාකේ කොහොමද ඉපදුනේ කියලා නොදන්නාකම යෙදෙනවත් එක්කම මොන පුබ්බන්තේ ඥානේ නැහැ. අතීත අවිද්‍යා සංඛාර සංහා උපාදාන භව නිසා තමයි මෙබඳු විපාකයක් අපිට ඉපදුනේ කියලා ඒ නොදන්නාකම යෙදෙනවත් එක්කම කුමක්ද සිද්ධ වෙන්නේ? දැන් ඔන්න අපිට ඉබේටම નિરાයාසයෙන්ම මේ සංහාව මොකද කරන්නේ? මේ රූපයේ පැත්තර නැඹුරු වෙන ගතිය අජෝසායි සිත්තති ඒ පැත්තර නැඹුරු වෙලා බැසගෙන ඉන්න ගතියට ටිකෙන් ටික ටිකෙන් ටික යොමු වෙනවා. ඒ අවිද්‍යාව නිසා ඒ නොදන්නා කම නිසා ඔන්න දැන් කර්මය ටිකෙන් ටික ටිකෙන් ටික මෝරන්න පටන් ගන්නවා. මේ පංච උපාදානස්කන්ධ ලෝකේ උපදවන්න දැන් මේ පෙනීමක් තියෙනවා නම් ඒක දිත්තේ දිත්තමත්යන් දැනීමෙන් පස්සේ නිරුද්ධයි. ඒ කියන්නේ පෙනිච්ච දෙයක් තියෙනවා නම් හේතු නිසා හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. එහෙම නේද? ඔව්. මතක තියාගන්න මෙතනදී අපි මුල්ම අවස්ථාවේ මේ පටිච්චසමුප්පාද දන්නේ සමහර දෙනෙක් විස්තර කරනවා මේ සතර මහා ධාතුව තුල පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියලා සුත්‍රාෂ්ටක සුත්‍රාෂ්ටක මේ අවකාශ ධාතු එකට එකතු වෙලා තමයි මෙන්න මේ අපිට ඇහැට ගැටෙන්නේ.
අවකාශ ධාතුවේ සුද්රාෂ්ටක එක එක හැඩ සටහන් වලට ගොඩ ගැහිලා තමයි අපේ ඇහැට රූපයක් ගැටෙන්නේ. එතකොට ඇහත් ඒ කියන්නේ චක්කු ප්‍රසාදයක් තියෙන්න ඕනේ බහැර සතර මහා ධාතුවේ ඒ වර්ණ සටහන් ගතියකුත් තියෙන්න ඕනේ. මෙන්න මේ ඇහත් රූපයක් දෙක ගැටුනහම උපදින යම් වර්ණ සටහනක් හැඩ සටහනක් තියෙනවා නම් මෙන්න මේ වර්ණ සටහන හැඩ සටහන කිසි කලෙක රූපයට අයිති නෑ. හොඳට ඒක මතක තියාගන්න රූපයට විතරක් අයිති නෑ ඒක. ඇයි ඒ? රූපේ තියෙන දේම පේනවා නම් රූපේ තියෙන දේම නම් පේන්නේ. පින්වතුනි ඒක කවදාවත් එහෙනම් බලන බලන කෙනාට ඒකම පේන්න ඕනේ. නමුත් එහෙම නෙවෙයි. මේ කාමාවචර චක්කු ප්‍රසාදේ යම් බඳුද ඒ බඳු ඒ චක්කු ප්‍රසාදය උපයෝග කරගෙන හිතත් උපයෝග කරගෙන ඉපදුන වර්ණ සටහනක් හැඩ සටහනක් අපිට මේ ප්‍රකට වෙන්නේ. එතකොට මම ඒක පැහැදිලි කරන්න හේතුව ඇහැ බිඳෙනවත් එක්කම හිත පැත්තකට යනවත් එක්කම මේ වර්ණ සටහන හැඩ සටහන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිසා ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණත් ඇසුරු කරගෙන උපාදාය මට්ටමේ රූපයක් අපිට උපදින්නේ. ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණත් ඇසුරු කරගෙන උපාදාය මට්ටමේ රූපයක් තමයි අපිට උපදින්නේ. නමුත් ඒක චක්කු සම්පස්සජා ඇහෙන් ඉපදුන එතකොට කාමාවචර මට්ටමේ මනුස්ස මට්ටමේ මේ ඇහෙන් උපදින රූපේකුත් ඒ වගේම අපි ගමු තිරිසන් සතෙකුට ගන්නකො බල්ලෙකුට උපදින ඒ වර්ණ සටහනකුත් ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන තිරිසන් සතෙකුට බල්ලෙකුට උපදින ඒ වර්ණ සටහන හැඩ සටහනත් මන් දන්නේ ඔය බොහෝම දැනුගත ඇත්තෝ කියන්නේ කළු පාටයි සුදු පාටයි විතරයි ඒ වගේ තිරිසන් සතෙකුට පේන්නේ කියලා සුනකෙකුට වගේ නේද? ඔව්. ඊගාව ඊටත් ප්‍රාථමික සත්‍යයකට ගත්තාම මේ ඩොට් ඩොට් පික්සල් වගේ යම් ප්‍රමාණයක් පේනවා. බොහෝ දුර පේන්නේ නැහැ. එතකොට ප්‍රාථමික මැස්සෙක් වගේ සත්‍යයක් ගත්තොත් එහෙම ඌට චලනයේ සහ උෂ්ණත්වයේ මත තමයි එහෙම ආහාරයක් කියලා තීරණය කරගන්නවා කියලා හඳුන්වන්නේ. කෙසේ වුවත් මේකෙන් හඳුන්වන්නේ ඒ චක්කු ප්‍රසාදයේ ස්වභාවය මත තමයි අපිට රූපයක් උපද්දලා දෙන්නේ. එතකොට ඒ උපදින ඒ රූපය ගත්තාම මුල්ම අවස්ථාවේ ගත්තාම ඒ රූපය හේතු නිසාම හටගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා විපාක රූපය. පළවෙනි කාරණා පැහැදිලිද? අපි හිතුවත් නැතත් මේ පේන බව තියෙනවා නම් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ පේන බව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් දැන් වෙලා තියෙන කාරණාව තමයි මේ හටගන්න හැටිත් නිරුද්ධ වෙන හැටිත් අපි නොදකින කොට ඔන්න දැන් ආපහු මොකද්ද සිද්ධ වෙන්නේ? ආයතන කෘත්‍ය පටන් ගන්නවා. මතක තියාගන්න ආයතන කියලා කියන්නේ මම මුලිනුත් සඳහන් කරා නැවත නැවත චිත්ත චෛතසික ධර්ම උපදවමින් නිරුද්ධ වෙච්ච ධර්මතාවයම නැවත නැවත සිහිපත් කරමින් ඒක උපදවමින් ඒ වගේම අනුරූප නැවත නැවතත් උපද්දමින් අඛණ්ඩව මේ ලෝකයක් ඇති බවට නැවත නැවතත් උපද්දලා දෙන ස්වභාවයට තමයි ආයතන කියලා කියන්නේ. නැවත නැවතත් උපද්දලා දෙන ස්වභාවයට තමයි ආයතන කියලා කියන්නේ. එතකොට ඒක කෘත්‍යයකින් දැනගන්න. එහෙම නැතුව අපිට මේ උපන් දා ඉඳලා තියෙන ඇහැ කන දිව නාසය ශරීරය මනස මේක අඛණ්ඩව තියෙන නිසා මරණයෙන් පස්සේ තමයි ආයතන නිරුද්ධ වෙන්නේ කියලා ඒ විදිහට දකින්න එපා. මෙතනදී හඳුන්වන්නේ මේ ditta ditta මත්තම් පෙනීම පෙනීමෙන් පස්සේ නිරුද්ධයි. ඉතුරු නැතුවම නිරුද්ධයි. සත්පුද්ගල ආත්ම ස්වභාවයකින් ඇසුරු කරන්ද අපිට එහෙම ලෝකයක් උපදවා ගන්න ආයතන හය තියෙනව නෙවෙයි. ඒ නිසා කන ශබ්දත් සෝත විඥාන නිසා යම් ලෝකයක් උපදිනකොට සෝත ద్వාරය හරහා සෝත විඥානය හරහා යම්යක් උපදිනකොට දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධයි. නමුත් අපිට මේ Nirodhe හසු වෙන්නේ නැහැ. Nirodhe අපි දන්නෙත් නැහැ. සත්පුරුෂය අපිට කියලා දීලත් නැහැ. එනිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් අපිට ලැබිලත් නැති නිසා අපිට අවිද්‍යාවෙන් පෙන්නනවා මේ හටගත්ත නිරුද්ධ වුණ හැම දෙයක්ම ඇති බවට හම්බ වෙනවා කියලා. ඒ ඇති බවට හම්බ වීම තුල දැන් ඔන්න අපිට පැත්තකට යනවත් එකම ඇස් දෙක පියාගත්තාම අනන්ත අප්‍රමාණ ලෝකේ ඇති බවට හම්බුන දේවල් සිහිපත් කරගන්න පුළුවන්.
ඇති බවට හම්බුන දේවල් දැන් සිහිපත් කරගන්න පුළුවන්. ඒ සිහිපත් කරගත්තහම දැන් අපිට ඒවා දුර ළඟ හීන ප්‍රනීත අධ්‍යාත්මික බාහිර අතීත වර්තමාන අනාගත ඕලාරික සුකුම කියලා 11 ආකාරයකින් අපිට මේ වගේ වටිනාකම් යොදලා සත්පුද්ගල ආත්ම ස්වභාවයකින් අවිඥානික හැටියට හෝ සවිඥානික හැටියට අනන්ත අප්‍රමාණ දැන් ලෝක උපදවා ගන්න පුළුවන්. එහෙම නේද? ඔව් ලෝක උපදවා ගන්න පුළුවන්. හැබැයි අපි එහෙම ලෝකයක් උපදවාගෙන ඉන්නකොට ඒකට මුල් වෙච්ච ධර්මතා දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン ඒව හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධයි. නමුත් ඒව ඔක්කොම අපි නැවත මනෝමයෙන් ඔසවගෙන ඉන්නවා. ඇතිබවට හම්බ වෙනවා. බලන්න නිරුද්ධ වෙච්ච දේවල් අපි හරියට පිස්සෙක් වගේ සමහර ලාවට මනස විකෘති වුණ මිනිස්සු පාරවල් දිගේ දැකලා ඇති. සමහර වෙලාවට පාරවල් දිගේ අර ලොකු බෑග් එකක් පොට්ටනියක් එල්ලගෙන අර මිනිස්සු විසිකරලා දාන දේවල් ටින් කෑලි රෙදි කෑලි නොයෙකුත් දේවල් ඒ අපද්‍රව්‍ය ලොකු දේවල් හැටියට එල්ලගෙන ඉවරලා ඔහු ඉන්නවා. කොච්චර බරක් වෙහෙසක් ඒවා රැකගන්න වෙහෙසක් විඩාවක් දරනවද? අපිත් එබඳුම ආකාරයේ කෙනෙක්මයි. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච ආය කවදාවත් අපිට පාවිච්චි කරන්න බැරි ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ධර්මතා ඒව දැන් හොයාගන්න තැනක් ඇත්තෙත් නැහැ. ඉතුරු නැතුවම සැවැන්න මූලක් තරම්වත් දෙයක් නැතුව ඉතුරු වෙන්නම නිරුද්ධ වෙලා තියෙන නමුත් අපි මොකද කරන්නේ? අකණ්ඩව නැවත නැවතත් මේ මනෝමයෙන් ඒව ඇති බවට අරගෙන මහ පුදුමාකාර වෙහෙසක් විඩාවක් දුකක් වේදනාවක් විඳිනවා. පින්වතුනි ලේසි නෑ මේ අවිද්‍යාව නිසා විඳින දුකේ මහත. ඒ නිසා ඒ ධර්මතා එතනම නිරුද්ධයි. මේ ලෝකේ දැකීම දැකීමෙන් පස්සේ ඉවරයි. ශුන්්‍යතයි අනිමිත්තයි අපනිහිතයි කියලා ඉවරලා මම කියලා තණ්හාමාන දික්යෙන් ඇසුරු කරන්නවත් මේ ඇහෙන් මිදිලනම් අපි රූපයෙන් මිදිලනම් චක්කු විඤ්ඤාණයෙන් මිදිලනම් අපි කණෙන් ශබ්දෙන් සෝත විඤ්ඤාණයෙන් අපි මිදිලනම් ආයතන හයෙන් අපිට මිදිලනම් අපිට හැම වෙලාවෙම මෙබඳු දුකක් පරිහරණය කරන්න පුජ්‍යලේ විද්‍යමාන වෙන්නේ නැහැ. පුජ්‍යලේ කිතුරු වෙන්නේ නැහැ. පින්වතුනි මේ නිසා මතක තියාගන්න අපි මේ ගමන ඇත්ත දැකීම සඳහා යන ගමනක්. ඇත්ත නොදැකීම නිසා තමයි අපිට මේ නැවත නැවතත් ආයතන කෘත්‍ය සිද්ධ වෙනවා කියලා කියන අකණ්ඩව එකින් එකට බැඳුණු ඇති බවින් හම්බවන ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේක මැහුම සංයෝජනය බැඳීම. මේ එකට බන්දලා නිරුද්ධ වෙච්ච ධර්මතා නිරුද්ධයි. නමුත් ඒවා නිරුද්ධ වුණා කියලා අංශු මාත්‍රයක්වත් පෙන්වන්නේ නැතුව ඇති බවටම මනෝමයෙන් නැවත නැවතත් උපදවලා දෙමින් ඒ පිළිබඳව කුසල වශයෙන් අකුසල වශයෙන් කර්ම රැස් කරමින් එහෙමනොත් ඒක හොඳයි මේක හොඳ නැහැ කියලා කාමාවචර භූමියෙන් එතර වෙන්න ඕනේ කියලා නැවතත් වෙනස් කරමින් නැවත නැවතත් ඇති බවට අපි ලෝක උපදවලා දෙන එකට කියනවා ආයතන කෘත්‍ය සිද්ධ වෙනවා කියලා. මෙහෙම ආයතන නැවත නැවතත් උපදවලා දෙන්නේ මූල ක්ලේශ දෙක අවිද්‍යා සංහාව නිසා. සංහාව තමයි නැවත නැවතත් සත්‍ය පුජ්‍යලිය මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවේ නොදන්නා අවිද්‍යාව මුල් කාරණාව කරගෙන සංහාවෙන් තමයි නැවත නැවතත් සත්‍ය මේ සසර අරගෙන යන්නේ. ඒකට මූල ක්ලේශ දෙකක් කියලා හඳුන්වන්නේ. බුදුරයන් වහන්සේ මේ ස්වභාවය බුදු වීමත් එක්කම අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන උදාන වාක්‍ය ප්‍රකාශ කරා මොකද්ද? අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිත්තෝසි පුනගේ අන්නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූතං විසං කිතං විසංඛාරගතං චිත්තං තණ්හානං khය මජ්ජගාති. ඒ කියන්නේ ජාති දුක්ඛා පුනප්පුනං ඉති. ඉපදීම දුකක් නැවත නැවතත් ඉපදීම දුකක් යයි දැනගෙන අනේක ජාති සංසාරම් නොයෙකුත් සිය දහස් ගණන් ආත්ම භාවවල මේ සසරේදී නොදැන නොදැකම සංධා විසං අනිබ්බිසං නොදැන නොදැකම සංසාරේ ඒ මේ අත දිව්ව සැරිසරුවා
ගහකාරක දිත්තෝසි මේ තෘෂ්ණාව නැමැති ගේ හදන වඩුව මං හොයාගත්තා ඒ තමයි තණ්හාව ඔබ මට නැවත ගෙවල් හදන්නේ නැහැ ඔබ මට නැවත ගෙවල් හදන්නේ නැහැ පුනගේ යන්න කාහසේ සබ්බාතේ පාසුකා බග්ගා ඔබගේ සියලු පරාල මං සුනු විසුනු කරලා දැම්මා ගහකෝටන් විසං ගිතන් මේ කැණි මඩල මං සුනු විසුරු කරලා කඩලා බිඳලා දැම්මා ඒ තණ්හාව ෂේ කරලා ඒ අසංකතෝ නිවන මම ස්පර්ශ කරා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ සලායතන නිරෝධය ආයතන නිරෝධය පින්වතුනි එනිසා මේ ආයතන නිරෝධය කිව්වහම අපිට මේ ජීවිතය තුළදීම සාක්ෂාත් කරගන්න පුළුවන් අන්න ඒ කාරණාවේදී මේ පෙනීම පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා අපේ නුවණට හිතට අල්ලලා දෙන්න ඕනේ දැන් අද අපි ඉන්නේ පෙනිච්ච දේවල් තියනවා තිබුණා කියන අදහසින් එහෙම නේද පෙනිච්ච දේවල් තියනවා තිබුණා කියන අදහසින් එහෙම තියන දේවල් තිබුණ දේවල් අපිට හම්බ වුණොත් කුමක්ද සිද්ධ වෙන්නේ ඒ දේවල් නිසා ඒව පිළිබඳව තණ්හාවක් මානයක් දිට්ඨියක් ඇති කරගෙන ඒ කාරණා නිසා අපි කර්ම රැස් කරගන්නවා ඒ කර්ම කුසල කර්ම වෙන්න පුළුවන් අකුසල කර්ම වෙන්න පුළුවන් එතකොට කම්මස්සගත සම්මා දිට්ඨිය අනුව කුසල කර්ම කරත් නැවත සසර යනවා ඒ නිසා මෙන්න මේ සලායතන නිරෝධය කොහොමද සිද්ධ කරන්නේ හරියට සලායතන නිරෝධය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් ඔහු මේ ශාසනයට අයිති කෙනෙක් ඒකයි මම මුලින්ම සඳහන් කරේ පඨම ද්විතීය තතිය ච පස්සායතන සූත්‍රවලදී යෝහි කෝචි භික්කවේ භික්ඛු ඡන්නං පස්සායතනං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති ඖසිතං තේන බ්‍රහ්මචරියං ආරකාසෝ ඉමං මා ධම්ම විනයාති කියලා හැඳින්නුවා ආයතන හයේ ස්වභාවයේ ඉපදීම කතුසේ නොදන්නවනම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූෙක්ම වෙයි ආශ්වාදයත් ආදීනවත් නිස්සරණයත් සතුසේ නොදන්නවනම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූවෙක්ම වෙයි කියලා හඳුන්වනවා අපි කතා කරමු ආයතන හයේ උපත්ම කොහොමද සිද්ධ වෙන්නේ නිරෝධය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඊට ප්‍රථමයෙන් මම මුලින්ම සඳහන් කරා මේ කාරණාවේදී සබ්බ සංඝ වාරයේදී පොදුවේ මේ ධර්මතාව ගැන කතා කරනකොට මේක හඳුන්වනවා මේ තිස්සේ තලයේම ආයතන ගත්තහම ආයතන 12යි තියෙන්නේ 31 තලයේම ආයතන ගත්තහම ආයතන 12යි තියෙන්නේ එතකොට මේ ආයතන 12 ඒ කාම ධාතුවේ රූප ධාතුවේ අරූප ධාතුවේ අපරියාපන්න භූමියේ අඩු වැඩි වෙලා උපදින්නේ එතකොට කාම ධාතුවේ නම් ආයතන 12ම උපදිනවා රූප ධාතුවේ කීයක් උපදිනවද ඔව් අපි බලමු චක් ආයතනේ තියෙනවා රූප ආයතනේ තියෙනවා සෝත ආයතනේ තියෙනවා ශබ්ද ආයතනේ තියෙනවා ගාන ආයතනේ ජීව ආයතනේ තියෙනවද නැහැ ඊගාවට ගාන ආයතනේ ගන්ධ ආයතනේ ජීව ආයතනේ රස ආයතනේ මේ හතර ඇත්තේ නැහැ කාය ආයතනේ පොට්ටබ්බ ආයතනේ තියෙනවද නැහැ එතකොට මන ආයතනේ ධම්ම ආයතනේ තියෙනවා අන්න එතකොට රූප ධාතුවේ ගත්තාම ආයතන ගත්තාම ආයතන 6යි තියෙන්නේ. කාම ධාතුවේ ආයතන 12ම තියෙනවා. කාම ධාතුවේ ආයතන 12ම තියෙනවා. කුමක්ද? චක් ආයතන, රූප ආයතන, සෝත ආයතන, සද්ද ආයතන, ගාන ආයතන, ගන්ධ ආයතන, ජීව ආයතන, රස ආයතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන, ධම්ම ආයතන, ආයතන 12ම කාම ධාතුවේ තියෙනවා. රූප ධාතුවේ චක් ආයතන, රූප ආයතන තියෙනවා. හරි දෙකයි. සෝත ආයතන සද්ද ආයතන තියෙන හතරයි ඊගාවට ගාන ආයතනේ ගන්ධ ආයතනේ නැහැ ඊට පස්සේ ජීව ආයතන රස ආයතන නැහැ ඊට පස්සේ කාය ආයතනේ පොට්ටබ්බ ආයතනේ නැහැ එතකොට තියෙන්නේ ආයතන හය මන ආයතනේ ධම්ම ආයතනේ තියෙනවා එතකොට මෙන්න මේ ගත්තාම රූප ධාතුවේ ආයතන 6යි තියෙන්නේ ඊට හේතුව ඉස්සරහදී අපි කතා ආහාර පරියායයේදී අපිට දැනගන්න පුළුවන් මුතය එහෙම නැත්නම් කබලින්කාර ආහාරය නියෝජනය නොකරන නිසා යෙදෙන්නේ නැති නිසා එතන ඒ සතර මහා ධාතු ඝටිත අධ්‍යක්ීම් විඳින ආයතන එකක්වත් නැහැ එතන
චක්ඛායතනේ රූපායතනේ සෝතායතන සද්ධායතනේ ගත්තම අසම්පත්තග්ගාහි ඒ කියන්නේ මේ ඇහැට රූප ගැටනකට කනට ශබ්ද ගැටනක මේ ස්පර්ශය ගත්තාම දෙආකාරයකට බෙදෙනවා සම්පත්තග්ගාහි අසම්පත්තග්ගාහි කියලා. එතකොට අසම්පත්තග්ගාහි කියලා කියන්නේ ඒ බාහිර රූපය ගැටෙන්නේ නැතුවම ඒ වර්ණ සටහන හැඩ සටහන ඒ තරංග තරංග ස්වභාවයෙන් ඇවිල්ලා ඒ වස්තුව තිබූ තැනම තියලා අපිට ස්පර්ශයක් සිද්ධ වෙනවා නම් ඒ අසම්පත්තග්ගාහි ස්පර්ශයක්. එතකොට රූපායතනේ ඇවිල්ලා එහෙ හැප්පෙන්නේ නැහනේ. රූපායතනේ එහෙ හැප්පුණොත් කුමක්ද උපදින විඥානේ? චක්කු විඥානේද? නෑ, කාය විඥානේ. ඊගාවට මේ දැන් ගින්දරක් බැහැර තිබ්බොත් ඒ ගින්දර ඇවිල්ලා එහෙ හැප්පෙන්න ඕනේ චක්කු විඥානේ උපදින්නේ නෑ. ගින්දර එතනම තියෙද්දි අපිට මේ ඇහෙන් ඒක අරමුණු කරන්න පුළුවන්. ඊගාවට පින්වතුනි බැහැර ශබ්දයක් ඇති වුණාම ඒ ශබ්දය අපිට මේ කනෙන් අරමුණු කරන්න පුළුවන්. අන්න ඒකට කියනවා අසම්පත්තග්ගාහි වෙනස. අකුණක් ගැහුවොත් අකුණ ඇවිල්ලා කනේ හැප්පෙන්නේ නෑනේ. නමුත් ඒ ශබ්ද එතනම තියෙද්දි අපිට අරමුණු කරන්න පුළුවන්. ඒ වගේම මන ආයතනේ ධම්ම ආයතනේ. එතකොට ඒ සම්පත්තග්ගාහි දේවල් සතර මහා ධාතුයෙන් එන නාසයෙන් ගන්ධයෙන් දිවෙන් රසයෙන් කයෙන් පොට්ටබ්බෙන් එන ඒ අධ්‍යයකින් විඳගන්න ඒ සතර මහා ධාතු ඝටිත සංහාවක් නැති නිසා එතන ඒ කාරණාව යෙදෙන්නේ ඒ ආයතන උපදින්නේ නැහැ. ඒ ආයතන ගැන කතාවක් නැහැ එතන. ඒ නිසා රූපස්කන්ධේ කාම ධාතුව පරියාපන්නයි කිව්වා වගේම මේ හැම වෙලේම අපිට චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන ගානායතන ගන්ධායතන ජීවායතන රසායතන කායතන පොට්ටබ්බායතන මනෝආයතන ධම්මායතන කියලා මේ සතර මහා ධාතුව භුක්ති විඳින්මින් සතර මහා ධාතුව ඇසුරු කරමින් විඥානයේ කබලින්කාර ආහාරයේ මත පතිත වෙලා දැන් ආයතන 12ම අපිට කාම ධාතු ඉපදිනවා. එතකොට ඒක කිව්වහම මතක තියාගන්න ඒක දකින්න ඕනේ. ඊට පස්සේ අපිට සමහර වෙලාවට ඇහ නැතුව උපදින්න පුළුවන්. ඒ කර්මයේ ස්වභාවය මත කන නැතුව උපදින්න පුළුවන්. පොදුවේ ගත්තාම කාම ධාතුවේ මේ ආයතන 12ම උපදිනවා. ඊගාවට රූප ධාතුවේ ගත්තාම ආයතන කීයද උපදින්නේ? ආයතන 6යි. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, මනායතන, ධම්මායතන ආයතන 6යි උපදින්නේ. සතර මහා ධාතුව පිළිබඳව උපතේදී තිබත් උපතේදීම අත්දැකීමක් දන්නේත් නැහැ, මුකුත් දන්නේ නැහැ. එනිසා සතර මහා ධාතු ඝටිත අත්දැකීමක් විඳින්නෙත් නැහැ. හැම වෙලේම මනෝමය ආත්මභාව ප්‍රතිලාභයක් තමයි එතන තියෙන්නේ. අරූපාවචර භූමිය ගත්තාම එතන තියෙන්නේ මන ආයතනය ධම්ම ආයතනික ආයතන දෙකයි තියෙන්නේ. ඒ වගේම අපරියාපන්න භූමිය ගත්තාම ලෝකෝත්තර භූමියෙත් ආයතන දෙකයි තියෙන්නේ. ලෝකෝත්තර භූමියෙත් ආයතන දෙකයි තියෙන්නේ. එතකොට ඒත් මන ආයතන ධම්ම ආයතනය. හැබැයි එතන විශේෂ වෙනසක් තියෙනවා. කුමක්ද? එතන තියෙන්නේ අරූපාවචර භූමියේ කෙලෙසය තමයි එතන ඒ සියුම් වූ කෙලෙසයක් නැති බව කියලා නොදන්නාකම යෙදෙන මට්ටමට ඉසා සියුම් මට්ටමට දැන් කෙලෙස් ඇත්තේ නැහැ. නමුත් ක්ලේශ අනුසය තියෙනවා. හැබැයි ඒ අනුසයවත් තියෙනවා කියලා නොදන්නාකම නිසා එතන මන ආයතනය ධම්ම ආයතනය ක්‍රියාත්මක වෙනවා. මේ ලෝකෝත්තර භූමියේ මන ආයතනය ධම්ම ආයතනය හැම වෙලේම තමන්ගේ ඒ නුවණත් එක්කම තමයි ඒ භූමිය උපදින්නේ. එතකොට ඉස්සරහදී ධාතු හැටියට හඳුන්වනකොට මනෝ විඥාන ධාතු ධම්ම ධාතු එතන උපදින්නේ. ඒ නිසා මේ ආයතන උපදිනකොට භූමි වශයෙන් වෙන්වෙන්ව මෙන්න මේ විදිහට තමයි උපදින්නේ. අපි ඊට පස්සේ ඊළඟ අපි කතා කරමු උප්පත්ති අනුප්පත්ති දස්සන වාරයේ වගේම ඒ වගේම ඒ භූමිය වනුව පරියාපන්න අපරියාපන්න වාරයත් ඒ වගේම උප්පත්තිකනේ විජ්ජමාන අවිජ්ජමාන දසන වාරයත් අපි ඉස්සරහදී කතා කරමු. එනිසා අද දවස් තුල ආයතන පරයය අපි කතා කරේ. ආයතන කියලා කියන්නේ නැවත නැවතත් නිරුද්ධ වෙන ලෝකය නිරුද්ධ වෙනවාමයි. නමුත් අපිට දුක උපදින්නේ මේ නිරුද්ධ වෙන ස්වභාවය නොදන්නා අවිද්‍යාවෙන් නැවත නැවතත් මේ ලෝකයක් උපදලා දීම නිසා. ඒ ලෝකේ උපදලා දෙන්නේ කොහොමද? ඊට පස්සේ භූමි වලට ඒ ආයතන බෙදෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ දේශනාව හරහා ශ්‍රවණය කරගමු. එනිසා අද දවසේ මේ උතුම්
සදහම් පෙළහැර සඳහා දායකත්වය ලබලා දීපු ඒ සදැහැති දායකයන්ට අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන්